आयवान යහපත් වාසනාවන්ත ජයග්‍රාහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා ඔන්න අවසාන මාසෙටත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුල අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථිරයි. 2023ට සාපේක්ෂව 2024 එච්චර හොඳ නැහැ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කියලා. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කලානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පානා ගන්න ඕන මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ අයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්දේ පලාපල තාම ගෙනාවේ නැති. මෙහෙම හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුන්නේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක් දුරට දෙසැම්බර් මාසයේ දෙවෙනි සතියේ ආරම්භයේදී ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ බලා ගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් මීට සති දෙකකට කලින් ගෙනාවා මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසයේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුනේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙනද ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දී තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අන්න නිසා මේ වැඩසටහන හැකියි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි ප්ලේලිස්ට් එක. ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමාව තුළ අපිට යම්කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න බලා ඒ විදිය කියලා දෙනවා. එහෙනම් ඒ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තාම සුවල් පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න. මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදලා සුබ වෙන්න. මේ අසුබ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම් මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපාලයේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන ඒ සඳහාත් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන සමහරව අහනවා මම මේ දේ කරන්නේ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍ය වේදිකෙක් ගාවට ගිහිල්ලා මේ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුනියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්ත අරගෙන ඒ දේ තුල තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගෙන සුබ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුල ගැටලුවක් තියෙනවා නම් Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ ඔය තිරේ දිස්සනවා ඒ ලින්ක් එක. ඒකට ගිහලා මැසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතිය වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුල මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලය අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒ පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලා ගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රය 11 වෙනි රාශිය. ලග්නාධිපති ශනි ග්‍රහය. එමන්ද සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් මේ කුම්භ ලග්න හිමි ඔබට මේ 2024 වසරේ අවසාන දින 31 ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ දින 31 කොහොම වේවිද මේ තත්වයන් තුල කියලා. දැන් විශේෂ මුලින්ම කතා කරමු අපි මේ ඉතා විශේෂ තත්ත්වයක් තියෙනවා. කොහොමද දැන් කුම්භ ලග්න හිමියන්ගේ ලග්න භාවයේ ඔබගේ ලග්නාධිපති ගමන් කරන කියන්නේ ශනි ග්‍රහය ඔබගේ ලග්න භාවයේ. එතකොට ලග්නේ 12 1 2 ශනි ග්‍රහය ගමන් කරනවා නම් ඒ ලග්නෙට මොන ලග්නේ වුණත් ඒ ලග්නෙට පොදුවේ ලග්නේ රාශියක පවතින. ඉතින් දැන් ඔන්න ලග්නේ රාශියක අවුරුදු 7මාරෙන් 5ක් ගෙවෙන්න ඔන්න මෙන්න තියෙනවා. තව මාස දෙකකට තව 2මාරක් ඉදිරියට තියෙනවා. ඉතින් අපි මේ තත්ත්වයන් තුල අපි ඒ රාෂ්ට්‍රවලට බය වෙන්න අවස්ථාවක් නැහැ. මොකද අපි ඒ රාෂ්ට්‍රකේ තියෙනවා. ඒක දැනගත යුතුයිනේ. ඉතින් දැනගත යුතු උනත් අපි පුංචි දෙයක් මේක අහගමු. මේක පොඩි වෙලාවක් වැය කරාට ඔබට පාඩුවක් එන්නේ නැහැ. මොකද කුම්භ ලග්නෙ වෙන්න තව අවුරුදු සාමාන්‍යයෙන් 2.5ක් විතර ආසන්න කාලයක් තව ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වෙනවා හින්දා මේ ඒ රාෂ්ට්‍රකේ ජුට්ටක් හඳුනාගන්න. මේතර බොරුවට ඔකට බය වෙන්නේ නැහැ කවුරුත්. හේතුව දන්නවද? මේ ඒ රාෂ්ට්‍රකේ කියන දේ බලපෑම කොහොමද? දැන් හැමදාම ඇහුවොත් කියන්නේ ඒ රාෂ්ට්‍රකයක් වුණාම රස්සාවල් නැති වෙනවා සමහරුන්ට. සමහරුන්ගේ ජීවිත අවදානම වෙනවා, අසනීප හැදෙනවා, අනතුරු සිදු වෙනවා, විවාහ ජීවිතේ කඩාකප්පල් වෙනවා, ධන හානි සිදු වෙනවා. ඔය වගේ ලෝකේ නැති දේවල් ගොඩාක් කියනවා. ඒ රාෂ්ට්‍රික හරි බයයිනේ සෙනසුරු. ඒ රාෂ්ට්‍රය කිව්වම සෙනසුරාට හෙනහුරා කියන්නේත් ඒකනේ. හැබැයි ඕක නෙමෙයි අත්ත කතාව. ඒ රාෂ්ට්‍රකයක් කියන්නේ මේකයි. ඒ රාෂ්ට්‍රකයේ තුල තියෙන්නේ ඔබගේ අපි විද්‍යාත්මකව කතා කරොත් ඕරා එක දන්නවනේ. මනසෙන් නිකුත් වෙන තරංග. ඔවා ඍණාත්මක ලෙස ඒ සෙනසුරු ග්‍රහයාගේ බලපෑම හරි විද්‍යාත්මකයි. ඒක අර සූර්ය කිරණ කදම්බය වගේ අපිට නොපෙනෙන සෙනසුරුගේ තියෙන කදම්බය තුළ ඔය ගොඩාක් දුරට ඒ ලග්න හිමියන්ට එන්න ඍණාත්මක තරංග. එතකොට ඕරා එක ඍණාත්මක වෙනත් එක්කම අර ඔබගේ මනස තුළ තියෙන යම්කිසි ආකාරකින් ශක්තිය කඩා වැටෙනවා, ඒකාග්‍රතාවය වැටෙනවා. අන්න ඔය දේ තමයි වෙන්නේ. එතකොට ඇයි අර කිව් බලපෑම් ගැන කතන්න මනසේ එකකතාව බිඳුන්හම අපි කරන්න මොනද අපේ ගන්න තීන්දු තියෙනවන බුද්ධිමත් ඒවා කිසි දෙයන්න ගොඩාක්ගුරට ඒවා නිවැරදි වෙන්න. අන්න එතකොට රැකිරක්ෂා කරන තැන්වලද ගැටලුමත් වෙන. අන්න රැකියාවල් අහිමියන. එතකොට ධන හානි වෙනවා. මේ කාලේ වියදමක් කරන ගැත් හිතන්නේ ඔහේ විඳන් කරනවා. ඔය ගෙදර ඉද්දි ප්‍රශ්න පෞල් ජීවිත ගැටලු ඇති වෙනවා. ඕවා කල්පනා කරලා ලෙඩ හැදෙනවා. අන්න උතනයි ඒ රාෂ්ට්‍රකේ එන්නේ. එහෙනම් අපි අපේ මනස ඒකාග්‍රතාවෙන් තියාගන්න උත්සාහ කරොත් ඔය කියන ඒ රාෂ්ට්‍රකයේ බලපෑමක් කොහෙත් නැති වෙන්නේ. හැබැයි මේ කියන තරම් ලේසි වැඩක් නෙමෙයි මේක. හැබැයි අපිට බැරි වැඩක් නෙමෙයි. ඒ නිසා ඒ සඳහා මනස ධනාත්මක කරගන්න දේවල් වලට ගොඩාක් තමයි ඔය කියන්නේ පින් දහම් කරන්. පින් දහම් කරපුවම අපිට හිතට සතුටක් දැනෙනවා. දෙයක් දුන්නාම කෙනෙකුට එයා සතුට වෙනවා දැකලා. එයා පින් සිද්ධ වෙච්චාවේ කියලා hina වෙලා ගත්තාම අන්න එතකොට ඒක ධනාත්මක වෙනවා. ධනාත්මක භාවයත් එක්ක අන්න ඍණාත්මක භාවය අඩු වෙනවා. අන්න එතකොට තමයි ඒ රාෂ්ට්‍රකයේ බලපෑම අඩු වෙනවා කියලා කියන්නේ. ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් අතීතයේ කරෙත් එහෙමයි. දැන් හරියට කරන ඉන්නවද කියන එක ගැටලුව තියෙන්නේ. නැත්තම් ඔය ඒ දේ තුල තියන්නේ යම්කිසි ආකාරයකින් කාර්මතුරලා කරලා ඒ ධනාත්මක ආරෝපණයක් ඔබේ ශරීරයට ස්පර්ශන ආකාරයට දානවා. අන්න ඒක තමයි එතකොට අර මනසේ තුල තියෙන ධනාත්මක භාවය ඇති වෙන්නේ. අපි ආගම දාම අදහද්දී අපිට ටිකක් අර හිතට හැම වෙලෙම සැහැල්ලුවක් තියෙනවා. එතකොට ඒකත් එක්ක ධනාත්මක භාවය වෙනවා. ඒක නිසායි ඒ අපල උපද්දව අඩු වෙනවා. අනේ ඒකයි මේක විද්‍යාත්මක කාරණාව. ඒ නිසා ටිකක් වෙලාවරක් කිව්වේ සමහර අය බය වෙලා. මොකද හේතුව මම දැක්ක දාලා මේ මෙතනින් පස්සේ 2025 උදා වෙලත් අවුරුදු 2.5ක් ඔන්න අති භයංකර සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රකයේ කුම්භ ලග්නයට ඔන්න ඔය වගේ කියන ගොඩාක් කට්ටිය දැක්කා. ඉතින් බිස්නස් කරගන්න උනහම බය කරද්දී බිස්නස් වෙනවා වැඩි. මිනිස්සු බය වුණාමනේ ගොඩාක් දුරට කොරෝනාට බය හින්දා කියපු ඕන දෙයක් ගිහිලා ගත්තා. මේ බේතෙන් අඩුනකව ගිහිලා ගත්තා. අන්න ඒ වගේ තමයි මේ ඒ රාෂ්ට්‍රකයට. ඒක නිසා අපි බුද්ධියෙන් මේක තේරුම් ගන්න ඔය රාවටලි කාරණට අහුවෙන්නේ නැතුව අපි මේ ගමන යමු. අන්න ඒක නිසා අපි දැන් කතා කරමු. මේ දේවල් තුල ඕනම දෙයක් කිරීම තුල ධනාත්මක භාවයක් ඇද්ද දිව්‍ය අදහස තුලත් එතකොට ඒ රාෂ්ට්‍රකේ අඩු වෙනවා. ඒක හරි. Taman හොඳ පහන් සීන් කරන දේවල්. එතකොට ඒ කියන දේවල්ුත් හරි. ඉතින් මෙතනදී අපි කතා කළ යුතුම කාරණා දෙන්න දැන් මේ මාසේ ආරම්භ වෙද්දී දැන් අනවශ්‍ය දේවල් වැඩිපුර කතා කරා කියලා සමහර දොස් කියයි. නමුත් නෑ එහෙම ගන්න නෙමේ. පොඩ්ඩක් ඔබ දැනගත යුතු නිසායි. ඉතින් ග්‍රහ ගෝචරයේ කතාවලුත් මේ මාසයේ ආරම්භ වෙද්දී ශනි ග්‍රහය ඔබගේ ලග්න භාවයේ ඉන්නවා. ඔබේ ලග්නාධිපතිය. දැන් වක්‍ර ගමන අවසන් කරලා නොවැම්බර් 15න් පස්සේ ඔන්න ටිකක් යනවා රජ ගමන යනවා කියලා කියන්න පුළුවන්. ශනි. ඒක නිසා මේ වෙලාවේ ශනිගෙන් ඔබට ඇත්තටම ඔබගේ ලග්නාධිපතියන් නිසා සස කියන පංචමහා පුරුෂයෝගේ තොදා වෙන නිසා ටිකක් සුබඵල වැඩි වශයෙන් ලැබෙන කාල පරිච්ඡේදය. එනගේ සුබඵල ඔබ ළඟා කරගන්න බුද්ධිමත් වෙද. සුබඵල ලැබෙනවා කියන අදහස් කරන්නේ ඔබට සුබඵල දෙන පසුබිම ශනිගෙන් නිර්මාණය වෙනවා. එහෙනම් ඒ දේ තුල පිච් එක හැදිලා තියෙනවා. පිච් එක උඩ මැච් එක ගහලා දිනන්න තියෙන්නේ ඔබේ අතේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම රාහු දෙවැන්නේ ඉන්නවා. අන්න ඒ දේ ගැනත් ටිකක් අපි කතා කළ යුතුයි. අපි කතා කරමු. ඒ වගේම ගුරු ඔබගේ 4 නිභාවයේ වක්‍රව ඉන්නවා. කුජ 6 වෙන්න තුල නීචව ඉන්නවා. කේතු 8 වෙන්න තුල ඉන්නවා. ඒ වගේම රවි බුධ සංයෝග වෙනවා. බුධ වක්‍රව ඔන්න චන්ද්‍රයත් ඉන්නවා එතන 10 මේ මාසයේ උදාවේදී. සිකුරු ඔබගේ 11 වෙනි භාවයේ ඉන්නවා. ඉතින් මේ විශේෂ පිහිටීම කුම්භ ලග්න හිමියන් මේ මාසය තුල ඊටාත්ම වැදගත්. හේතුව මේ කියන්නේ මේ මාසය තුල ඔබගේ ආදායම් තත්ත්වය, රැකිරක්ෂා ව්‍යාපාර ලැබීම් ගැන කතා කරමු මොනි. අන්න ඒ දේ තුල ඔබට හොඳ ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න හැකියාව දෙන ඔන්න පහුගිය කාලේ විශේෂයෙන්ම ජුනි ඉඳලා දෙසැම්බර් දක්වා කාල නොවැම්බර් දක්වා කාල සීමාවේ ගොඩාක් දුරට කරපු හැමදේම වැඩ වැරදුනා. ගොඩාක් දේවලින් බලාපොරොත්තු වුණු විදිහට දේ කරගන්න බැරුව ගියා. වෙලෙහෙළඳාම් තුල වුණත් වෙලෙහෙළඳාම් සිද්ධ වුණත් බලාපොරොත්තු වුණු ලාභයට යන්න ඉලක්කයට යන්න බැරුව ගියා. රැකිරක්ෂා තුලත් එහෙමයි ප්‍රශ්න ගැටලු කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. ඉහළ අය හැම වෙලේම දෝෂාරෝපණ කරන රැකියාවත් එපා වෙලා ඉන්න මොහොතක වන සෙනසුරු වක්‍රභාවයෙන් මිදුණා. ඒ මිදුණීමෙන් පස්සේ වන දෙසැම්බර් මාසයේ උදාන පළවෙනි මාසයේ ඇත්තටම කුම්භ ලග්න හිමියන්ට අමුතුම විදිහේ සැහැල්ලුවක් දැනෙන කාලයක්. කියන්නේ වෘත්ති ජීවිතය තුළ අර තිබිච්ච මහා පීඩණය ඔන්න පිටින් තියන්න, එළියෙන් තියන්න, පීඩනේ ඒ බර ඔළුවෙන් නිදහස් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. යම් තාක් දුරට වාසනාවන්ත බලාපොරොත්තු ඔබට හිතට දැනෙන කාල පරිච්ඡේදයක්. ඒක ඉතා වැදගත්. ඒ වගේම ඔන්න රැකිරක්ෂා තුල මෙතෙක් දවසක් බාධක වෙමින් තිබිච්ච බාධා වෙමින් තිබිච්ච මොකක් හෝ ඔබගේ බලාපොරොත්තුවක් අපි වෙන්න පුළුවන් උත්සස් වීමක්. නැත්තම් රැකියාව මාරු වෙන. රැකියාවක් නැතුව රැකියාව බලාපොරොත්තු ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසන හිටියක් කරගන්න බැරුව ඉති. පඩි වැඩි වෙයි කියලා බලන හිටියක් වැඩි ඕන්නේ. ඔන්න ඒ தත්ත්වය ඔබට වර්ධනය කරගන්න හැකියාව දෙනවා. වැටුප් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව කරන ගම ආදායම් ඉහළ නරඹන්න තවත් මොකක් හරි ආදායම් මාර්ගයක් සකසා ගන්න පුළුවන්. කොමන හෝ තත්ත්වයන් තුළ ඔබගේ ආදායම් ඉහළ යන වාසනාවන්ත මාසයක් තමයි මෙන්න මේ දෙසැම්බර් මාසය කියන්නේ මේ කුම්භ ලග්න හිමියාට. ඒ වගේම තව සුවිශේෂී වූම කාරණාව තමයි කියන්න තින්නේ මේ කාලේ ඔබට හොඳ පිළිගැනීමක් ලැබෙන කාලය. ඒකයි මම කිව්වේ බය නැතුව මේ කාලේ උසස් වීම ලැබෙනවා කියලා. බලාපොරොත්තු වෙනා නම් ඒ සුදුසුකම් තියෙනවා. ඒවා බාධා වෙමින් තිබෙන සමහරුගේ සුසුකම් තියෙනවා නම් මේ ඒවා තියෙනවා ලැබෙන්න එපා කියලා නෑ ඇති. සුසුකම් තිබු ඵලයට උසස් වීම හරි නිලතල අපේ රටේ මිනිසුන්ට ලැබුණා නම් මේ විදිහ අපේ රට මෙහෙම වෙන්න විදිහ නෑ. සුසුකම් තියෙන මිනිසුන්ට හම්බුණා නම් හැබැයි එහෙම කියලා ඔබ පසුතැවෙන්න එපා. ඔන්න මේ කාලේ ඔබට ලැබෙනවා. ඔබේ සුසුකමට සපුරන විදිහේ ඒ දේවල් ලැබෙනවා. ඔන්න මේ කාලේ කියන මෙන්න උසස් වීමක් තියෙනවා මෙතනදී. ඔබට මේ වගේ සුසුකම් ටික සපුරා ගන්න පුළුවන් නම් අපිට ඒක දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔබට අවස්ථාව දීලා තියෙනවා. එන්න తాවකාලිකව හරි වැඩ බලන්න මේ දැන් කියනවා. ඔන්න ඉහළ තනතුරට යන්න මෙන්න මේ වෙලාවේ මේ තනතුරේ ඉන්න කෙනා නිවාඩු ගිහිල්ලා හරි මොකාකාරී හේතුවක් උඩ අයින් වෙලා හරි ඔන්න తాවකාලිකව ඔබව පත් කරනවා. ඔබට වඩා ඉන්න තැනට ඉහළ නිලයක. ඔන්න වැඩ පෙන්වන්න අවස්ථාව ලැබෙන. අන්න වැඩ පෙන්වන්න අවස්ථාව ලැබෙනවා වගේ ඔබට වැඩ පෙන්වන්න පුළුවන් කාලය. අමුතුම විදිහේ ආත්ම විශ්වාසයක් කුම්භ ලග්න හිමියාට මේ කාල පරිච්ඡේදය තුනවා. හැබැයි මේක තරමක් වැඩි දෝ කියලා තිනනවා. ඕව කම්ෆිඩන්ට් කියන්නේ අර ආත්ම විශ්වාසය වැඩි හේතුව මේ වෙලාවේ ඔබ ඉන්නේ තත්ත්වයන් තුළ අර දැන් ආත්ම විශ්වාස කියන්නේ හොඳයි. ඒක නේ අර සීමාව ඉක්මවා ගියාම චුට්ටක් ඒක ගැටලුවක් වෙනවා. එතකොට අර බලාපොරොත්තු මත විතරයි නියම්සි විශ්වාසයෙන් මත විතරයි කඩතොල නෑ. එහෙම එපා. ඔබ බලාපොරොත්තු යන ක්‍රියාත්මකක් විය යුතුයි. නැත්නම් හීන ලෝකවල හිටිය කියලා මේක ඉස්ස සිද්ධ වෙන්නේ නෑ. මේක මොකද මේක අපේ රටෙත් ලග්නේ. රටේ බහුතරයක් ඉන්නේ හීන ලෝකවල. එහෙම බෑ. අපි වැඩ කරන්නත් ඕන. අපි ක්‍රියාත්මක වෙන්නත් ඕන. ඒ වගේ තමයි. එහෙනම් මේ කාලේ ඒ වගේ දේවල් ළඟා කරගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ ලැබෙනවා. ඔබ වැඩ කරන්න බය නැතුව ඔබට ඒ බලාපොරොත්තු යම් කිසි ආකාරයකින් අර අතමිට සරු වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම අතිරේක ව්‍යාපාර කරන්න මේ කාලේ, කාලයට ගැලපෙන ව්‍යාපාර කරන්න මේ කාලේ මොකක් හෝ බ්‍රෝකර් වැඩක් හරි අතරමැදි වැඩක් හරි කරන්න. අතරමැදියෙක් විදියට වැඩ කරන්න. එතනින් අරන් මෙතනට ගිහිලා විකුණන්න. නැත්තම් වෙළඳාම් අතරමැදි ක්‍රමයට යන්න. ඔන්න හැම දේ තුලම ලාභ උපයන්න හොඳ කාලය මේ කාලේ. අර උපයන තැන්වලදී ඔබ අර තැනේ හැටියට ඇනේ ගහලා වැඩේ කරගන්න ඔබට හැකියාව තියෙනවා. එහෙනම් නොකර ඉන්න එපා කියන්නේ. Taman ගැන විශ්වාසයත් වගේම ඒ ක්‍රියාත්මක වීමත් සිදු කරන්න ඔබට සාර්ථක වෙනවා. වෙනවමයි ආයේ කතා දෙකක් නැහැ. කලබල විය යුතු නැහැ. ඒ වගේම මේ කාලේ ඔන්න චුට්ටක් ටිකක් මේ අර ඔබ කරන වැඩ කටයුතු දැකලා ඔබේ වැඩ කටයුතු තියෙන සාර්ථකත්වය දැකලා නොයෙකු දීමන එක්කෝ රැකිරක්ෂා කරදන නැත්තම් ඔබ යම්කිසි ආකාරයෙන් ව්‍යාපාර කරද්දී උනත් ඔන්න මේ කාලේ ඔබේ ව්‍යාපාරයේ ඒ සාමාන්‍ය ඔබ විකුණන භාණ්ඩයක් කියමු. ඒ භාණ්ඩේ තත්වයෙන් උසස් නිසා ඔන්න සමහරකට සමහරු ටිකක් වැඩිපුර දීලා ගන්න බලනවා. අනේ වගේ තත්වයන් තියෙන කෙනෙක් මේක ඔබගේ ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා වැඩිපුර දීලා ගන්න හදනවා කියන එක උත්සාහ කරන්නේ මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. අනේක කොල්කින්ද ඒගොල්ලෝ ගිහලා තව කට්ටියකට කියනවා. ඔවුන් ඇවිල්ලා ගන්නවා. හැබැයි ඔබට කියනවා මේ ගානට දෙන්න පාටියක් වැඩි ගානකට දෙන්න. මොකද ඒ තරම මේක වැඩි කියලා. එහෙනම් ඔබට උපයන්න පුළුවන් ලාභ ප්‍රමාණය වැඩි වෙන කාලය. අනිවාර්යයෙන්ම ඔබගේ ඒ දේ තුල අත් පැසසුම් ඔබේ ව්‍යාපාර නාමය ප්‍රචාරණය වෙන ඒ දේවල් වලින් යම් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙන මාසයක් මේ දෙසැම්බර් මාසය. ඒ නිසා චොට්ටා මහන්සිලා වැඩ කරන්න යනවා. මහන්සි වෙන්න ආස හිතන විදියට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ හැබැයි මෙතනදී උන්තර සැලකීමක් වෙන්න ඕන. වියදම් පාලනය කළ යුතුමයි. ලැබෙන දේ පාලනය කරගන්න බැරි තත්ත්වයට ඔන්න ඒ රස්තකේ බලපෑම. අන්න ඒවා. එහෙම නැත්තම් ව්‍යාපාරයක් කරන්නේදී හවුල්කරුවන්ගේ ගැටලු මතුවෙන්න පුළුවන්. රැකිරක්ෂා කරන තැන්වලදී තරමද්දුරට වැඩ කරනද එකට වැඩ කරනගේ චුරිචුරි බාධා ගෙල්ලෙන්න පුළුවන්. ඒවා මහා පරිමාණය වනේ මේවා ලොකුට බාධා කරගන්න තු ඉන්නව බුද්ධිමත් විය යුතුයි. ඒ වගේම තව පැත්තකින් ඔය සේවක සේවිකාවු ටිකක් මේ කාලේ පොඩි පොඩියට ඔය එක එක අත යට දේවල් කරන්න උත්සාහ කරයි. නැත්නම් වුන් නැතිනම් පොඩ්ඩක් ඔබගේ වටිනා කියන දේවල් යම් කිසි කැඩී බිඳියා. ඔබට පාඩු සිදු වෙන දේවල් චුට්ටක් ඒ අතනොත් සිදුයි. අර පැත්තෙන් ලාභ ලැබෙද්දි. ඉතින් ඔබ මේකට පොඩි උපක්‍රමයක් හදන්න. ඔබට ලාභ වැඩි වෙනවනේ. එහෙනම් අර සේවක සේවිකාවන්ට හවුල්කරුවන්ට චුට්ටක් වැඩිපුර ගෙව්වොත් අන්න ඔවුන් පොඩ්ඩක් අර ඔබ ගැනත් යම්කිසි දැන් වැඩියෙන් ඔබ උපයද්දී ඔවුන්ටත් දෙනවා කියලා දැනගත්තාම ඔවුනුත් උත්සාහ කරනවා වැඩි වශයෙන් ඔබට උපයලා දෙන්න. අන්න ඒ බුද්ධිමත්කම තියාගන්න. අනිත් එක තමයි ටිකක් ඔබ එයාට කතා බහ කරද්දී චුට්ටක් ලෙන්ගතුව කතා කරන්න. ඔබට පොඩ්ඩ බැරිෙන්න බෑ. මේලා වචන නම් පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. ටිකක් කට පරිස්සම්මාදී. අනේ ඒක නිසා ශනේන් කෝප වෙනවා. ඒව නිසා හැම වෙලෙම ටිකක් ආවේගශීලීව කතා බහ කරනවා. අන්න ඒ වැරද්ද සකසා ගත්තොත් එතනින් වෙන අඩුපාඩුවත් ඔබට අනිවාර්යයෙන්ම විසඳ ගන්න පුළුවන්. ඒකට රැකියා ස්ථානය තුල වුණත් ඔය ප්‍රශ්න ඇති වෙන එක අඩු වෙලා එකට වැඩ කරන අයත් එක්ක ගැටලු නැති වෙනවා. ඉහළ අයත් එක්ක ගැටලු නැති වෙනවා. මේ ගාලේ තව පොඩ්ඩක් මේ වෙලාවේ ඔබට ඔබේ පොඩි වරදක් සිද්ධ වෙනවා. ඔබ පොඩ්ඩක් අනිත් අයගේ වැරදි හොයනවා වැඩි. දැන් රැකියා ස්ථානය තුල වුණත් ඔබ අනිත් අයගේ වැරදි හොයලා ටිකක් ඉහළ අයත් එක්ක කියන්න පෙළඹෙන තත්ත්වයක් යනවා. ඒව නිසා සමහර ඔබත් එක්ක අමනාප වෙන්න ඉඩකට පවතින. ඒ නිසා මේ වෙලාව අනුන්ගේ දේවල් වලනේ අපි අපේ පාඩුවේ මේ වෙලාව අපිට හොඳ කාලයක් ඇවිල්ලානේ. අපිට අනුන්ගේ දේවල් හොයන්නත් වැය කරන වෙලාවත් අපරාධේ. අපි එඳා ඒකෙන් උඩරින් වැඩ කරමු. නිසා මේ වෙදි සමහර බිඳුවට ඇති ඔබ කිසිම අපේක්ෂාවක් බලාපොරොත්තු නැතුව දැන් නැගිටින්න. මේ දෙසැම්බර් විතර නෙමෙයි ජනවාරි පෙබරවාරි මාසු දක්වා ඉතා තියුණු වාසනා ගුණයක් කුම්භ ලග්නමියට ක්‍රියාත්මක වෙනවා. අර කියන හදිසිය කලබලේ ටික අවම කරගත්තොත් ඒ වගේම පොඩ්ඩක් මේ කාලේ අනතුරු වීම ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ වගේ ගැලවිලා ඉන්න උත්සාහ කරන මේ කාලේ සීමාතුල ලේසෙල වීම වගේ දේවල් සිද්ධ වෙන්න. ඒ වගේම අනතුරු වෙන්න, වැටෙන්න, ටිකක් අර රෝහල්ගත වෙලා ඉන්න තරමටම ගැටලු මතුවෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රවේශම් වෙන ගම උපරිමයෙන්ම තමන්ගේ පාඩුවේ කට අඩුවෙන් පාවිච්චි කළා. සද්දේ අඩුවෙන් වැඩ වැඩියෙන් පෙන්නලා ජීවිතේ ජය ගන්නම නම් ඔබට මම යෝජනා කරනවා. ඔබට හැකියාව පවතිනවා මේ කාලේ. නිසා ඔන්න කැම්මෙන් යන් ඔය තියෙන පොඩි පොඩි ගැටලු ටික ඒ ටික වෙනස් කරගන්න වීඩියෝ අවසාන පිළියම් පිළිවෙත් කියනවා. ඒවා කරා මම අර කියපු ධනාත්මක භාවයේ ඕරා එක ඇති කරගමු. අපි දිනමු ජීවිතේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. කලබල වෙ යුතු නෑ. පසුතැවෙන්න එපා. අපෝ ඔය කිව්වට අපිට හරියන්නේ නෑ. මේ කුම්භ ලග්නේ දැන් කාලයක් ඉඳන් දුක් විඳිනනේ. එහෙම ඍණාත්මක හිතුවොත් ඔබ පරාදයි. හරි. වැරදුනා තමයි. නෑ දැන් මම හරි මෙතනින් එහාට වැඩ කරනවා. වැරදුනේ කොහෙද? එතන හිතුවා. අන්න ඒක ආයේ නොවෙන්න වගා බලාගත්ත වැඩ කරා. ඔබට දිනන්න පුළුවන් කුම්භ ලග්නේ මේ කාලේ අතමිට සරු වෙන සාර්ථකත්වය ඇති වෙන ව්‍යාපාර රැකියා දියුණු වෙන කාල පරිච්ඡේදයක්. අර ගැටලු මතුවෙන තැන් ටික හදාගන්න. පෞජිත කුටුම්බ ජීවිත ගත්තාම පහුගිය කාල සාපේක්ෂව නම් අම්බෝ හොඳයි. පහුගිය කාලේ ඔබට ඔබේ පවුලේ කිසි කෙනෙක් රුස්සන්නේ නැහැ. පවුලයටත් ඒ ඔබගේ හැසිරීම රටාව රුස්සන්නේ. ඔන්න ඔය වගේ නොගැලපීම් එක ගොඩාක් දුරට පෞල් ජීවිතේ මතුවෙච්ච දේ තුල ඔබ කටයුතු කරේ. සමහරක් වෙලාවට ඔබටත් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පොඩ්ඩ බැරිෙන්න බෑ. මුණ එල්ල ගත්තා. කට කතා කරන්නේ නැහැ. රණ්ඩු සරුවල් වෙනවා. හැම වෙලෙම ප්‍රශ්න, හැමෝත් එක්කම ගැටලු. අන්න තමන්ගේ මතේ විතරක් හරි කියන මතේනේ ඔබ ගොඩාක් දුර ජීවත් වුනේ. අන්න ඒ தත්ත්වය 100% බැහැර නොවුනට සෑහෙන දුරට බැහැර වෙලා ඔන්න දැන් පවුලයත් එක්ක පොඩ්ඩක් ටිකක් කුළුපඟුව, hina වෙලා සතුටින් ගත කරන්න ලැබෙනවා. ඒ වගේ මේ කාල සීමාව තුළ ටිකක් අර කාලයක් පවුලක් විදිහට එකතු වෙලා ටිකක් විනෝදෙන් සතුටින් ඉන්න බැරුව ගියා නම් ඔන්න ඒ தත්ත්වය එනවා. විශේෂයෙන් මේ පවුලක් කිව්වම මම කතා කරන්නේ මේ ගෙදර ඉන්න අය විතර නෙමෙයි. තමන්ගේ සහෝදර සහෝදරියෝ විසිරීලා ඉන්න දූදරු අර කට්ටිය පොඩ එකතු වෙනවා. මේක මේ උත්සව සමයෙන්ද කියන කතාවක් නෙමෙයි. දැන් උත්සව සමයෙන් මේ මාසේ අන්තිමට ලබන වසර මුලත් එක්ක නෑ. ඊට කලින් මම මේ කතා කරන්නේ. මේ විශේෂයෙන් මේ 15 විතර කලින් කාල සීමාව තුළ මොකක් හෝ හේතු කාරණයකින්ද සතුටුදායක විදියට ඔන්න ඔබට මුණ ගැහෙන්න හැකියාව ලැබෙනවා. ඔබේ ඥාතීන් ළඟම හිතවතුන් එක්ක ටිකක් පරණ මිතුරුකම් අලුත් කරන්න හැකියාව ලැබෙනවා. සමහරක් අර මෙහෙමද මේ සතුටුදායක අවස්ථා කියවා සමහරක් වෙලාවට ඒක අර අපිට හිතා ගන්න බැරි විදිහේ තැනක් වෙන්න පුළුවන්. සමහරට අවමංගල උත්සවයක් වෙන්න පුළුවන්. නමුත් අර ඒ දේ තුළ කාලෙක මුණ ගැහෙන කෙනෙක් බැඳීම් ඇතිවීමත් එක්ක ඔන්න ආයේ සතුටු සාමච්ඡේදෙන් ටිකක් කට්ටිය කාලෙකින් එකතු වෙන්නේ නැහැ නේ කියලා එකතු වෙන අන්න ඒ වගේ විදිහට සතුටින් කාල ගෙවන්න හම්බ වෙනවා. පෞද්ගලික කුටුම්බ ජීවිත තුලත් පහුගිය කාල සීමාව තුළ තිබිච්ච ආරවුල් ගැටලුකාරී තත්ත්වයන් මතභේද ටිකක් දුර වෙලා දෙන්න අතර පොඩක් ලෙන්ගතුකම වාදන එකතු වෙලා අපි ගොඩ යමු, අපි එකතු වෙලා වැඩක් කරමු. අන්න ඒ විදිහට පවුලත් එක්කත් මේ ආර්ථික මේ දියුණුව සඳහා කටයුතු කරනා මේ යම් කිසි ආකාරයෙන් ක්‍රියාත්මක කාලයක් වගේම අන්න මේ කාලේ ටිකක් ආදරයෙන් ලඟ වෙලා ඉන්න පුළුවන් කාලයක්. ඒ වගේම දරු පිළිසඳ ගැනීම බලාපොරොත්තු වන කුම්බ ලග්න හිමියන්ට මේ කාලේ ඔය යහපත් දරු පිළිසඳ ගැනීම බලාපොරොත්තු වෙයි කාලේ පොඩ්ඩක් හැබැයි අර උෂ්ණ භාවයේ චුට්ටක් තියෙනවා. අන්න ඒව තුළ ශරීර උෂ්ණ භාවය නිසා ඔය දරු ගැබට දරු කලලයට හානි වීමේ ඉඩ කඩක් තියෙනවා. නමුත් ඒවා මූලිකවදීම වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක කියලා ඒව වළක්වාගෙන ඒ දේ ගැටලුවක් නැතුව කරගෙන යන්න උත්සාහ කරන්න. ඉතින් විදේශගත වෙලා ඉන්න අය අහනවා ඇයි අපි ගැන කතා කරන්නේ? මේ කතා කරපු මුලින්දන් මේ වෙනතුරු කතා කරපු සියල්ල ඔබටත් වළංගුයි. ඒක නිසා කොහෙත්ම ඔබ හිතන්න එපා මේ ඔබ මේ ලෝකේ වෙන කොහේ රටක හිටියා කියලා මේ පලාපල වෙනස් වෙනවා කියලා. මේක ඔබට කොහේ හිටියත් මේක ගැලපෙන දෙයක් තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේකේ පලාපල ඔබටත් එකම තමයි. ඉතින් කතා කරන් ආවේ එහෙමදී මේ අපි ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාලේ වුණ ප්‍රේම සම්බන්ධතා ටිකක් වර්ධනය වෙන කාලයක්. පහුගිය කාලට සාපේක්ෂව වුණ ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. හැබැයි ওই ප්‍රේම සම්බන්ධතා තුළ ටිකක් ඔබ ඕනට වඩා ඇබ්බැහිවීම ඕනට වඩා ඒකට පොඩ්ඩක් පොඩි ළමයි වගේ ක්‍රියාත්මක වෙන ටිකක් අර පරිණත භාවයෙන් තොරව කටයුතු කිරීම ඒ වගේ තත්ත්වයන් ටිකක් පෙන්නුම් කරනවා වගේම ඕනට වඩා ඇබ්බැහි වෙනවා. ඒත් එක්කම ඒවල පැවැත්ම පිළිබඳ පොඩි ගැටලු තියෙනවා. ඔය ඇති වෙන බැඳීම් ඇති වෙනව නැති වෙනව ඒවා තුළ ස්ථාවරත්වය සකසා ගන්න පුංචි අපහසුතාවයක් බහුතරයකට තියෙනවා. මම 100ක් කියන්නේ නමුත් බහුතරයකට තියෙනවා. ඉතින් ඒ දේ තුළ අන්න ඒවා හිමි වුණොත් අන්න ඒ දේවලින් ප්‍රශ්න ගැටලු ඔන්න මානසික පීඩා චිත්ත පීඩා වෙන්න ඉඩ කඩපතන ඔන්න ඒ රාෂ්ටක අන්න ඒ වගේ තැන්. ඒ නිසා ප්‍රේම සම්බන්ධතාව තුළ ඇති නොකරගන්න හොඳයි. නමුත් ඉතින් එහෙම කියන්න බෑනේ මට බයිනවා ඊට පස්සේ නැත්නම් මේ මොන ඔයාගේ පලාපලා අහනකම් අපිට කසාද බඳින්න වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නෙමෙයි මේක මේ தත්ත්වය මම තේරුම් කරන්නේ. ඒ නිසා පුළුවන් නම් ටිකක් පැහැදිලිවම බුද්ධියෙන් ඒ ප්‍රේම සම්බන්ධතාව තුළ නිරත වෙන්න ඕනට වඩා ඒවට ඇබ්බැහි වෙන්න ඒක බැරි වෙලාවත් අතහැරුණොත් අර ජීවිතේ මේ පාලා ඔක්කොම අතහැරලා රස්සාවල්ද ඉගෙනීම්ද කරන දේවල් ඔක්කොම එපා වෙලා අර උමතු මිනිස්සෙක් වගේ හැසිරෙනවද කියන එක. ඒ වගේ තමයි ගොඩක්. මොකද ඒක හේතුව ඕනට වඩා ඒකට ඇබ්බැහි වීම සහ අනිත් පැත්තෙන් ඔබට ඒ දේවල් දරා ගැනීමේ අපහසුතාවය. මේක නිසා චුට්ටක් ඒ තැන්වලදී බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ කාලේ විවාහ යෝගය යන කාලය. අනු විවාහ වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. විවාහ වීමට මේ කාලේ යම්කිසි ආකාරයකින් හොඳ කාලයක්. හැබැයි ඒ විවාහය පවත්තා යද්දී ඔබ සෑහෙන බුද්ධිමත් විය යුතුයි. මොකද තව වසර දෙකක ඒ රාෂ්ටකයක් තියෙනවා. ඒවත් එක්ක ඉතින් මේ රාෂ්ටක ගැන හිත හිටියොත් අපිට කසාද බඳින්න බැහැනේ. ඒක ගැටලුවක් නෑ. ඔබ හැබැයි ඉතින් ඒ තැන්වලදී සෑහෙන දොට ඉවසීම බුද්ධිය හැමදේම සම්බන්ධ කරගන්න ඕන. කිසි ගැටලුවක් නෑ. ඔබ විවාහන් සඳහා යොමු වෙන්න ඒක මේ කාල පරිච්ඡේදය ඉතා යහපත්. ඒ වගේම මේ කාලේ තව විශේෂ කාරණාවක් කියන්න ඕන මේ අධ්‍යාපන කටයුතු නිරත කරන කුම්භ ලග්න හිමියන්ට ඔන්න පහුගිය කාලේ අධ්‍යාපන දෙපිච්ච බාධාවල් මීට මාස දෙක තුනකට කලින් කරන්න ගිය පාඩම් කරන්න ගත්තොත් ප්‍රශ්නය එක්කෝ අහලා පලින් සද්දයක් හරියනවා. හරිම බාධකයි ඔබේ අධ්‍යාපන කටයුතු තිබිච්ච. හැබැයි එන්නේ ඒ தත්ත්වය බැහැර වෙලා ඔන්න ඔබට හොඳ පසුබිමක් සැකසෙන ඔබේ අධ්‍යාපන කටයුතු කරා යන්න. විභාග වලට උනත් පහුගිය කාලේ මුණ දුන්නට වඩා ඔන්න මේ නොවැම්බර් මාස 15ට කලින් වලට වඩා මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ යහපත් ලෙස විභාග වලට පෙනී හිඳලා ඒ දේවල් වල සාර්ථක ප්‍රතිඵල ගන්න හැකියාව ලැබෙනවා වගේම ඔබ බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණත් අත් කර ගන්න හැකියාව තියෙනවා. ඉතා විශේෂ වශයෙන්ම කියව යුතුයි ඔබට මේ කාලේ ඔය කලා කටයුතු තුළ ක්‍රීඩා තුළ ජනප්‍රියත්වය ලැබෙන දේ තුළ තරඟ තුළ ජයග්‍රහණ අත් කර ගන්න හැකියාව දෙනවා. මම කියන්නේ මුල් තැන කියලා. නමුත් කැපිපෙනෙන ජයග්‍රහණය සමහරවිට ඔබ දෙවෙනිය තුන්වෙනිය වුණත් පළවෙනියට වඩා කැපිලා පෙනෙන තත්යකට ජයග්‍රහණ අත් කර ගන්න හැකියාව ලැබෙනවා. වගේම ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයත් ඔබට ළඟා කරගන්න මූලික අඩිතාලම තියන්න. මිනිස්සු ටිකක් ඔබගේ හැකියාව ගැන දැනගෙන ඒවා අගය කරන්න. ඒ දේවල් ඔවුනුත් රස විඳින්න හේතු කාරණා ඉදන. ඒ නිසා ඔන්න කලාව සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යාපන කටයුතු තුන ඒ පැත්තෙන් යහපත්. තාක්ෂණය සම්බන්ධ යහපත්. ඔබ කරන දේ තරඟවලදී කොහොමත් සාර්ථකත්වයක් වෙන මොන කුමනෝ තත්ත්වයන් තුළ. ඉතින් යහපත් ඒ විශේෂයෙන්ම ඔන්න විද්‍යා විශ්ව ධාරා තුළ ඉගෙන ගන්න අයට මේ කාලේ ඔබට යම් තාද්දරට අර ඔබගේ බුද්ධිය ඥානයේ යම් කිසි ආකාර වර්ධනයක් පෙන්වුම් කරන නිසාවෙන්ම ටිකක් වෙනදට වඩා ඒ දේ ගැන ඔබගේ අවධානය ඔබට යම් කිසි ආකාරයෙන් දැනුවත්කම වැඩි වෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් තුලත් බුද්ධියට ඉතා යහපත් කාලයක්. ඒ නිසා මේ කාලෙන්න ඔය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශයෙන් බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. වගේම ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. විදේශගත වෙන්න අධ්‍යාපන කටයුතු සඳහා බලාපොරොත්තු වෙන ඒ හීනය සැබෑ කරන විදේශගත අධ්‍යාපනය තුළ සාර්ථකත්වයක් අත් කරගන්න. අනිත් පැත්තෙන් කතා කරපුවම මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ උසස් අධ්‍යාපනය හදාරන අයට මේ කාලය ඔබට ඔබගේ දැන් මේ කාලේ දැන් ගෞරව උපාධියක් බාහිර උපාධිය උන වගේ දේ උපාධියක් කරනවා නම් ගෞරව නාමයක් බලාපොරොත්තු වෙන අපි කෙනෙක්ගේ ගෞරව උපාධියක් කියන අදහස් කරන්නේ දැන් සාමාන්‍ය උපාධියට වඩා ටිකක් තව පිළිගැනීමක් ඇති වෙන්න ටික සමාජ පිළිගැනීමක් වෙන එක දියුණුවත් එක්ක වගේ අන්න ඒ වගේ තත්ත්වයක් නත් කරගන්න හැකියාව පාදිනවා හැබැයි මේ ආරම්භ කරන ඕනෑම දෙයක් අධ්‍යාපනයකට ඔබ මේ සාමාන්‍ය පාඩමාලක් වෙන්න පුළුවන් උපාධියක් වෙන්න පුළුවන් හැබැයි ආරම්භ කරන ඒක කරන්න පටන් ගන්න ගැම්ම මගක් ඇදී ටිකක් අඩු වෙනවා. එහෙම නොවෙන්න වග බලා ගන්න උත්සාහ කරනවා. මොකද ඒකාකාරීව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකයි මගේ ප්‍රේම සම්බන්ධතාව තුලත් ඒකයි. මේ එක දිගට පවත්වා යන්න බෑ. ඒ වගේම තමයි අධ්‍යාපනය. මේ කාලේ එක දිගට පටන් ගත්තර කරයි යන්නේ. මගදී එපා වෙනවා. ඊට පස්සේ ඒවා මගදී කඩා කප්පල් කරගන්නවා. එහෙම නැත්නම් මග හරිනවා. අන්න ඔය වගේ තත්ත්වයන් තියෙනවා. එහෙම නොවෙන්න ඔබ මනස ශක්තිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. එතකොට ඒ තත්ත්වයන් තුල යහපත ළඟා වේවි. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරමු. මේ කාලේ සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් ටිකක් බහුල කාල පරිච්ඡේදයක් මොකද මේ කාල සීමාව තුළ රුධිරයේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් වැඩි වශයෙන් කුම්භ ලග්න හිමියන්ට පෙන්වුම් කරනවා. ඒක කැපී පෙනෙන දැන් මේ කාලේ බහුතරයක් ගත්තම මේ ලේ සම්බන්ධ රෝග ලේ වලට වෛරස් වගේ දේවල් එකතු වීම එක පැත්තකින් නැත්නම් ලේ සෙලවීම, තුවාල වීම, ඒ වගේම අනතුරු සිදුවීම් තද බල ලෙස හැම ලග්නයකටම පොඩ්ඩක් හෝ බලපනවා. ආහාර විෂ වීම ඒ වගේ දේවල්. නමුත් ඒක කුම්භ ලග්න හිමියන්ට ටිකක් වැඩි. අන්න ඒක නිසාවෙම මේ කාලේ පොඩ්ඩක් ඔය මේ ඇලර්ජි වීමේ සම්භාවිතාවය වැඩි ලේවල තියෙන යම්කිසි ගැටලු මතුවෙන්න ඒවා හේතු කොටගෙන ශරීරයේ පුරා දද කුෂ්ඨ වගේ දේවල් ඇති වෙන්න මූණේ යම්කිසි ආකාරයෙන් ඔය කැලල් මතුවෙන්න හේතු කාරණා තුවාල ඇති වෙන හේතු කාරණා තමයි හැදෙන තුවාල ටිකක් සුව කරගන්න කාලයක් යනවා ඒතකොට රුධිරයට සම්බන්ධ රෝගී තත්ත්වයන් දිය වැඩියා තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් වගඩ රෝගී තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න ඊටකට පාදිනවා රුධිර නාල අවහිර වීම බහුල වෙන කාල පරිච්ඡේදයක් ඒ වගේම කැපීම් සීරීම් තුවාල ටිකක් තද බල ලෙස වෙන කාල පරිච්ඡේදයක්. ඇයි මේ ඔක්කොම ලිස්ට් එකක් ඔබට බලපාන කියලා බහනවද නෑ මේ කාලේ මේ අඟහරු ග්‍රහත් 6 වෙනි භාවයේ නීචව ගමන් කරන කාල පරිච්ඡේදයන්නේ. ඉතින් 6 වෙනි කාලේ රෝගස්ථානයේ ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔය වගේ රුධිරය සම්බන්ධ අනතුරුදායක කාලී තත්ත්වයන් බහුල කාලය. ඒක ටිකක් ජනවාරි මුල් සතිය දක්වා තමයි මේක දීර්ඝකාලීන පදින තත්ත්වයක් නෙමෙයි. මේ මාසෙයි තව සතියක් වගේ අඟහරුගේ මාරුව සිද්ධ වුණාට පස්සේ ගැටලුව අහවර වෙනවා. ඉතින් ඒතෙක් ටිකක් ප්‍රවේශම්කාරී වෙන්න රියපදවත් දිනවත් කල්පනාකාරී වෙන්න උසස් ස්ථානවල වැඩ කරනවා නම් ඔය තියුණු ආයුධත් එක්ක කටයුතු කරනවා විශේෂම විදේශගත වෙලා කොරියාව වගේ රටවල්වලදී යන්ත්‍ර සූත්‍ර හරි තියුණු යන්ත්‍ර සූත්‍රත් එක්ක අපේ තරුණ තරුණියෝ හැප්පෙනවා. ඉතින් චොට්ටක් මේ වෙලාවේ වෙනත් වෙනත් කල්පනාවල ඉඳලා ඒ වගේ අනතුරු කරගන්න ඊට කරපදිනවා. ටිකක් කල්පනාකාරී මේ වැඩසටහන අහනවා නම් චොට්ටක් මට බෑන්නට කමක් නැහැ. මේ වුණාට ඔබ කල්පනාකාරීව කටයුතු කරනවා වගේ බලා ගන්න සමහරු කියනට කැමති නැහැනේ. නමුත් මේ වෙලාවේ මට ඔය මේක දැක්ක ගම්ම මතක් වුණේ කොරියාවේ ඉන්න අපේ තරුණ තරුණියෝ. ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් හම්බ කරන එක විතරයි ලෝකේ දකින්නේ. නමුත් මේ යන්ත්‍ර සූත්‍රත් එක්ක හරි අවදානම් කාර්ය කරන පිරිසක්. මම දන්නේ අනිත් රටවල්වත් ඇති ඒ වගේ. නැත්තේ නෑ. නමුත් අර මම දැක්ක අත්දැකීම් වලින් දැන් ගොඩාක් අයගේ. ඒ නිසා මේ ඔබ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වැඩි වශයෙන් මේ කාල පරිච්ඡේදයන් තුළ. ඉතින් කලබල වෙන්න එපා. දැන් අපි පිළියම් පිළිවෙත් කතා කරනවානේ. ඔබ ලෝකේ කොහේ හිටියත් තමන්ට හැකි පමණින් මේ දේවල් කරන්න. මේවා 100ක් ඒ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. තමන්ට ගැළපෙන විදිහට තමන්ගේ පරිසරයට අනුකූලව මේක ගලපගෙන කොහොම හරි කරන්න. එතකොට අර මනසේ තියෙන අර ඍණාත්මක භාවය නැති වෙලා ධනාත්මක භාවය ආවම මේ කියන අසුභකාරී දේවල් 100ම බැහැර වෙලා. ඔන්න මේ කාලය ඔබට අර කියපු සුභඵල 100ක් අරගෙන ජීවිතේ දිනන්න පුළුවන්. එහෙම වුණොත් මේ කාලය ඔබට හොඳ ඉතිරියක් කරගනිමින් තමන් බලාපොරොත්තු ඉලක්ක වලට යන්න දැකපු හීන ඉස්ස සිද්ධ කරගන්න හැකියාව ලැබෙවි. අන්න ඒක නිසා මේ දැන් අපි කතා කරන්න යන්නේ ඒ දේ. මොකද්ද? කුම්භ ලග්න හිමියෝ මේ දෙසැම්බර් මාසයත් ඉදිරියත් යහපත් ලෙස පවත්වා ගනිමින් ජීවිතේ ජය ගන්න. මේ ඍණාත්මක දේලින් බැහැලා අපල උපද්ද වලින් මිදලා අසුභකාරී දේලින් මිදලා සියල්ල සුබ කරන දෙසැම්බර් මාසය ගොඩ දා ගන්න මොනාද පිළියම් පිළිවෙත් කියලා අපි දැන් කතා කරමු. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනෝනේ. මෙන්න මේ මාසයේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසයේ 7 වෙනි සෙනසුරාදා. සුවිශේෂී දවසක් ලෙස මෙහෙමයි. ඒ දවසට කරන්න පුළුවන් අය එහෙමයි. නැත්තම් ඒ සතිය තුල කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසයේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසයේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දී දවස ගන්න උදේ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දී ඒව පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතියේ මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින් ඉඳන් මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ. ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගත ලයින් එකට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉඳන් මේක අහන් ඉන්න. මම කෙටියෙන් කියන්න මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා ඒ දිනය අපි කියමුකෝ අපි සෙන්ස්රාදා දිනේනේ දැන් 7 වෙනිදානේ කිව්වේ. ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජාවක් පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන්න ටිකක් එකතු කරන මහාවිදයන් දෙන නේ බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කරගෙන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්. නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටාමාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලි මල් තඹාගත් පෑන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්ස්වාද උදෑසන වරුවේ කරනවා නම් රතුමින් හදාගත කිරිබට්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා. රතු පාට මල්. ඉතින් ওই බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරන් යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමළුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසුදු ඉතා පිරිසුදු දිකඩෙන් පෙරාගත් තුන්වරක් පෙරාගත් පැන් කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුන්පඩ නූල් කඩක් සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටලගෙන වෙලා එක කොනක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න. මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්නම් පහන් 9ක් හරි ගමන්නේ හැකි පමණින්. නැත්නම් ඊටත් අපහසු නම් පොල් තෙල් පහන් වලට තල තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම පහන් පූජා පහන් දැල්වීම ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමළුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පෑන් කල 3කට පිරිසුදු කල 3කට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල එක කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කල තුනේම එකට ඔතනilla අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අය තියෙනවනේ. ඒ හැමෝගෙම අතර වෙන විදිහට දීගව තියාගන්න. අර මල් පූජාකදී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ මේ නූල් පාට අල්ලගෙන සාමාන්‍ය පරිදි নমස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලයත් එක්ක එකතු වෙලා අවම වශයෙන් තුන්වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැකින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන්නේ කියන්නේ. ඒ නූල්පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවල් තියෙනවා. මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාත්‍රණ එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලුව තියෙනවා ගැටලුව නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න. හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් යනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් යනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස්ත එක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳවල් ගැන අවධානය යොමු කරන්න. ටික වෙලාවක් කී අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවකදී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ಒಬ್ಬ ಮೈತ್ರಿ ಭಾವನೆ ಅವಕರಣಪಟ್ಟಂಗನ ಸಿಯಲು ಸತ್ಯವನ್ನು ದುಃಖತ್ವ ನೀರೋಗಿ ವೆತ್ವ ಸೋಪತ್ವ ದುಃಖಿ ಮಿದೆತ್ವ කියලා සාමාන්‍ය ආම 21 වතාව නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කල යුත්තේ ඒ නූල්පට ලිහලා ඒක සමහරවනවා අතේ ගැටගත්තර ගැට ගහගත්තර කමන්න නැතිල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදු තැනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් යන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප්පයකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනින්ම පෑන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝධියල දාන ගෙදර අරන් යන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට්ට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් S2 මූණ පිහදාගෙන යන්න. ඒක වගේම සුබ ගමනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවනවා. ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පෑන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහේ වැඩ කටයුතු ටික කරන් යන්න. ඕක තමයි ඊතා සුවිශේෂීම පිළිවෙත. මොකද මේ දේ තුල අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ආකාරයකින් කියන පිරිත් සජ්ජායනයන් තුල කරපු පූජා තුල ඔබේ මනස තුල තියෙන ඒ ඕරාකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම්කිසි ආකාරයක තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙන දේ විදේශගතලා ඉන්න අය කරන්න දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවා පොය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පොය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා කියන දේ හැකියයි එහෙම කරන්න. විදේශගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින්ම වන භාවනාව විතරක් ගන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ. එක කෝපයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරෝගෙන අර නූලක් ගැට ගන්න ඒ පිරිත් ටික ඔබේ කාමරෙන් ඉදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිවිත කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනවනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චින මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධි ගාල්ගලේ ඔය කියන බෝධි පූජාව වගේම බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසායට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහටම කිව්වාගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමියේ ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මාහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙර ආත්මක වෙන්න පුළුවන් වෛරයෙන් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක් යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනම් අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරේ ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඊටා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ඔය දේ තුල සෑහෙන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඊටා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසි කෙනෙක් කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑයගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා. ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුල ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න අහනවා මට කරන්න බැරුවොත් ඔය දේ මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කමක් නැති. නෑ මේ හැමදේටම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවන්නේ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා. අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුල යමක් වෙමින් ඒක නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න. ඔවුන්ට මේක සහභාගීන බැරෝ ගියත් මේ දේ කරනවා මම වෙනුවෙන් යම් කිසි ආකාරයෙන් අපි කියන්නේ මේ දේ තුල සද්භාව ඇති කරගන්න නම නම් වටිනවා ඒගොල්ලොත්. ඒ දේ තුලින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න. උදෑසන අවදිච්ච ගම රාත්‍රී නින්දර පෙර මෝර පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන් සජ්ජන කරන මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජ ගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙම අභිසංවිධාන පිරිත කියන්නේ මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කාසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ Zoo TV වල Zoo TV නාලිකාව YouTube නාලිකාව පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගෙන ඉන්න කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදිනු ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ YouTube එකෙන් අඩුවම තරමේ අස්ත ගන්න මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එනම් ඉස්ලාම් ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකියි. ඔබ ඊට පස්සේ රැය නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් අය ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිරිතෙම සිහි කරන්නකෝ. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරන් යන්න. දවසින් දෙකකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ නැහැ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනත් ඒ වගේම Taman තුළ යම්කිසි ආකර්ෂණයක්, පෞරුෂයක් ගොඩනගෙන තමාගෙන විශ්වාසයක් කරන, තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන, තමා ගන්න තීරණ තීන්දුව හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඊටාත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක දැන් මං හිතන්නේ දාස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වම ශ්‍රී ලංකාවට තත් විශේෂිය දෙවි කෙනෙක්නේ. ඉතින් මෙන්න මේ කාල පරිච්ඡේදය තුල විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පොද පූජා පැවැත්වීම බාරහාර වීම ඊටාත්ම වැදගත් මේ කාල පරිච්ඡේදය තුල. විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවා. යහපත ප්‍රාර්ථනා කරනවා, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේදවල විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන ආයත මොකද හේතුව මේ දෙවියෝ ඇදහිල්ල තුල කිසිම දෙයක් නැ දෙවියෝ අදහන මිනිසු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමත්තු කියලා මතවාද ගොඩනගගෙන ඉන්නවා. එහෙම ගැටලුවක් නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුල තියෙන දෙවියන් කියන සංකල්පය තුල තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුල අපි ඒ විද්‍යාව තුල උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඊතාසු විශේෂී ආකාරයෙන් ඒ වගේම මම විශේෂයෙන් මේ නව වසරේ පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුල ඔබට ඉදිරි වසර තුල ඊතා විශේෂ සාර්ථකත්වයෙන් ලංකා කරන්න මේ දේ තුල භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවාදා දිනවල සුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුල ඔබ ඒ ස්ථානවලට යනවා නම් ඒ දේවස්ථානවලට යනවා නම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුද සහභාගී වෙන්න හිතා විශ්ේ. ඒ වගේම අසරණ අය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස් වල කරි ගමන දාන දෙන්න දානයක් ඉදලා දෙන්න හැකියාව තියෙනවා නම් හිතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදට සදා සම්මානේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්නම අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව, දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්පරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර සුද්ධෝපය පවත්වන්න පුළුවන් නම් භවනාත්මකව ඒ දේ තුල ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට, බෞද්ධයට, හින්දුයට පිළියම් පිළිත් කරන. ඉතින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත් ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද මේ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. මේ දේවල් තුල යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල්, මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුල කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන්‍ය ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට වඩා දහම තුළ තියෙන හැමදේම යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තව හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා, විශේෂයෙන්ම අර මාසයේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගන්නගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යාය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත්. එහෙම ඒක නොදන්න අය දැන් අලුතෙන් මේ වැඩසටහන ආයේ පහුගිය මාසෙක හරි පලාපල අහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා निराහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ට निराහාරව වතුර විතරක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න මේ විදිහට කරලා ඒ දේවල් තුල සියලු දේ තුල සාර්ථකත්වය ළඟා කරගන්න කලබල වෙතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂම 2025 තුල මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුල අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසයේ මේ වසරේ අවසාන මාසයේ ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුබ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිටියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂමය දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඉතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100% සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.